ජ විේෂ්‍රකාශ අ හ. මගේ මතේ ඇවිල්ලා හිටටපු ජනාධිපතිවරු ඉන්නවා ඇනේද විශ්ාම ලවල ගෙදර ඇන්න ඕනේ. මේරටේ විතරයි මේ හිටපු ජනාධිපතිවරුන් ඒගටම දශපාලනය කරගන යන්නේ ඒ වගේ හිට ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවටත් දෙන්නේ. මංහිතන මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕ. හිටපු ජනාධිප කියල කියන්නේ රටේ ඉහ ඉහම තනතුර ඉහළම විදාායක තනතුරට පත්වෙච්චාය ඊට පස්සේ ඇවිල්ලා ආයෙත් නැවත ඇවිල්ලා ඔය අතගැස්සීම් කරන එක ප්‍රාටකට සුදුසු දෙයක් නෙමෙයි. අපි සාමාන්‍ය විදිහයට බැලුවොත් ව්‍යාපාරයක් ගත්තො ව්‍යාපාරය කවුර වැඩ කරන්න පටන් අර්ගෙන ව්‍යාපාරය ඉහලම තනතුරට යනෝ. ප්‍රධාන විධායක නිලධාරී. ප්‍රධාන විදාක නි තතුරට ගියාට පස්සේ. හිටවස්ස අයත් ඇවිල ව්‍යාපාරය වෙන තනතුරක වැඩ කරන්නේ නැහැ. ඒ ඇතරම බාධාවක් වෙනවා අලුතෙන් පත්වෙච්චායට. එතින් ඔබතුමා මගේ හමු ප්‍රශ්නය ඇවිල්ලා හිටපු ජනාධිපති ප්‍රකාශයක් කරන්නේ යනවා කියලා මන්නං හිතන්නේ මේ රටේ දේශපාලනය වෙනස්වමින් පවතිෙන්නේ. රටි ජනතා බලාගෙන ඉන්න හිටපු අයට අපිට මොනෝද කරන්නේ කියලා කියන්න නෙමෙයි. එය බලාපොරොතු වෙන්නේ. දැන්ඉන්නය මොනෝද කරන්නේ යන්නේ ඒ අයගේ අදහස් මොනවාදය යායගේ විවේශන මොනෝද. එකයි . ඉතින් ඔබතුමාම එකට පිළිතුරක් දීලා තියනවා දේශපාලය කරන්න නෑකි වනන් මදන්න සින්දුවක් කියන්නන දන්න හැ.බහිවා ද කියන න අපි විශ්‍රාමය යන්නේ දෙස පලත්නය බ විශ්්‍රාමයදේා. හි මේ කවි පටලෝගන්න හොඳ නැහැ. ඕන කෙනෙකුට අයිතිය තියනවා දේශපාලනේ ඉන්න. ඒ කෙනා සුදුසුනං මානසිකවයි ශාරීලිකවයි ඒ අයට වැඩකරගෙන න්න පුළුවන්. ඔය මූල ධර්මය ගත්තොත් ද රැකිියාවක් ගැෙන හිතුව තිස්සර කිවවා රුදු පනස් පහෙන් විශ්‍රමයන් ඕන කියලා. ඇතර මේ අදාළ නැහැ. අද පනස්මහයි විශ්‍රාමයනවා කියන තාම ඒ අය මධ්‍යම වයස ඉන්න ඉස්සරකිවා. ජේෂ්ට කියලා ජේෂ්ට නෙම යන්ද පනස්වාහ කියන්නේ ඉස්සර තරුණ ෑට කිව වරු දාාටෙන් පාල අද තරුණය කෙල කියෙන ුදු තිස් පහෙන් පහල. ඊට පස්ස කියන්නේ මධ්‍යම වයිස කෙලෙ කියන්නේ ජේෂ් පුර වැසේ කියලා කියන්නේ අද හැත පහසුව පැන්නට පස ද ගැනන්නේ ජේෂ්ට පුර වසේ කියලා. ඉතින් රැකියවල් වලට අපපුහම වනත් විශ්්‍රාම වයිස සීමම හුඟක් රටවල් වෙන් සම්පුරෙන්ම ඇති කරලා තිවා සමහ රටවල්ල එක වැඩි කරලා තියෙනවා එක හැත්තට හැත්ත පහට ගෙනියලා තියවා. හැබ එක සුදුසකමයි බලන්නේ අය ඒ අයට වැඩ කරන්නේ ඒ අයට මානසිකවත් ඒ වගේම ශාරිරිකවත් ඒයට සුදුසකම තියෙනවාද කියලා. උදදාහර කැඩටි ඩයිවිං ලයිසන් එක ගන්නවා රයිවසේ ගත්තහම ජීවිතකාලට මට තය රයිව ලයිස්ස එක තියන ජීත කාලෙටම. අලුත රයිවිං ලයින් ගන්නාට ජවිත කාලට නෙම කාලෙකට දෙෙන්නේ. සමහ රටවල්ලට කියන අවුද හැට් පහක්ගතර වනහම නැවත ඇවිල්ලා ඇස්පරිීක්ෂා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇස්පරික්ෂා කරලා පේනවනං සුදුසු යාක කරගෙන යන්න. ඉතිං මේක අපි පටලෝගන්න ඕනේ නැහැ. අපි කියන්න නැහැ වයිසක්දාහලා ඒ දේශපාලඥා විශ්්‍රාම ලබන්න ඕන කියලා අපික කියන්න. අපි කියන්නේ. ය සුදුසුද නැද් කියලා බලන්න ඕනේ එක තමයි ෆිට්ටන් ප්‍රොප් කියල කියන ඉංග්‍රීසියෙන් ඒ දේ කරන්න. න මෙතන මම කියන්නේ වෙන දෙයක්. මම කියන්නේ ඔබතුමා නංකරපු නිසා රණය ික්‍රමසිහ. බතුමා නංකරපු නිසා මහින්ද රාජපක්සුව. මම කියන්නේ ඉහලම තනතුරුවට ගිය අය නැවතත් අර්ද දේශපාලනය ඇවිල්ලා ඇගලි ගහන්න එපා. ඉහළෙම තනතුරුල හිටිය උගලන්ට අවස්ථාව තිබුණ ඕගලන්ගේ අදහස් උගලගේ චින්තනය ක්‍රියාත්ම කරන්න ඒ කරන්න අවස්ථාව ලැබුණා ඩැන් අනිත්තාක අවස්ථාව. ඒකයි කියන්නේ. වෙන එක මායතනකවත් ඒක වෙන්නේ නැහැ. එක මායතනවාගේ ඉතින් මංහිතන්නේ මංකෝකට උත්තරදදි ලත්ව ඩක්නෑ මහිතන මේ රට ජනතාවට පැහැදිලි ඒ අය නොයුතුයි කියනෙක්.